ඓබන් කියලා පිළිගන්නවා ඔයගලන් සියලුම දෙනාවම ස්මාර්ට් ක්‍රියේටර් YouTube channel එකට අද අපි ඔයගලන්ට ගෙනල්ලා තියෙනවා මේ දවස්වල ලංකාවේ ඉතාමත්ම අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් සුපිරි ඇම්ප්ලිෆයර් මොඩියුල් එකක් හරි අපි දැන් මේ මොඩියුල් එක මේ පැක් එකෙන් එලියට අරගෙන බලමු මේක මොන වගේ ඇම්ප්ලිෆයර් එකක්ද කියලා හරි මේ ආකාරයෙන් අපි මේ කපාගෙන ඉවරලා පැක් එකෙන් එලියට ගන්නවා මේක මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ඇම්ප් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා. ඉතමත් හොඳ බිල්ඩ් කෝල්ට් එකක් තියෙන මොඩියුල් එකක් කියලා කියන්න පුළුවන්. හොඳ ශක්තිමත් PCB එකක්. ඉතින් මේක නිර්මාණය කරලා තියෙන IC එක තමයි TPA3118 කියන IC එක. මේක මොනෝ ඇම්ප් එකක්. ක්ලාස් D මොඩෙල් එකේ ඇම්ප්ලිෆයර් එකක්. ඉතින් මේකේ හොඳ output එකක් තියෙනවා. දැන් මම මාස 3ක 4ක වෙලේ ඉඳලා මේක භාවිතා කරනවා මේ ඇම්ප් එකක්. किसी में प्रश्न नहीं नॉइस से कक कहने नहीं है किसी माउलक नहीं होंद क्वालिटी साउंड एक आती है ना होंद आउटपुट टेक आती है ना आई थिंक मैंने मैं यहाँ करें तो मैं पिछ पिछ पास पहनूँ मैं और अंदर मेरे के लिए मैं आवश्यक करन सामान वायर सामान द करना ना कार्य पहले दिल्ली में साधारण कर लेती है ना आई थिंक मैं तंत्र में इनपुट टेक संबंध कराना ना ඊට පස්සේ මේකේ තියෙන විශේෂත්වය මේකට මියුට් එකක් ලබා දීලා තිනවා. ඒ කියන්නේ ඔයගලන්ට පුළුවන් ඇම්ප් එක ඔන් එකේ තියෙද්දී වැඩ කරද්දී හදිස්සියේ පවර් ඕෆ් කරන්න නැතුව ඔයගලන්ට සවුන්ඩ් එක කට් ඔෆ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ මියුට් කියන තැනට වයර් දෙකක් සම්බන්ධ කරලා පුෂ් බටන් එකක් හරි ස්විච් එකක් හරි සම්බන්ධ කිරීම මගින්. ඊට පස්සේ තියෙනවා මෙතන පවර් ලයින් ඉන් එක. මේ පවර් ඉන් එකට ඔයගලන්ට ලබා දෙන්න පුළුවන් 4.2 ඉඳලා 24 දක්වා වෝල්ටේජ් දාවයක් ඇම්පියර් 3ක් හතරත් අතර ප්‍රමාණයකින්. එතකොට ඒක තමයි ලබා දෙන්න පුළුවන් උපරිම වෝල්ටේජතාවය සහ අවම වෝල්ටේජතාවය. එතකොට මෙතන තියෙන අවුට්පුට් එක වොට් 60යි. මේක 8 ohms කියලා තමයි මේගොල්ලන්ගේ සයිට් එකේ මේගොල්ලන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඉතාමත් හොඳ බිල්ඩ් කෝල්ට් එකක් තියෙන සුපිරි ඇම්ප් එකක්. ඕගලන්ටත් ඉතාමත් අඩු මුදලකට මේක නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේක රුපියල් 350 400 අතර මුදලකට ඕගලන්ට කඩෙන් මිලදී ගන්න පුළුවන්. ඔය 2-in-1, 5-in-1, 4-in-1, 6-in-1 ඕනම එකකට මේ වගේ මොඩියුල්ස් එකක් සම්බන්ධ කරගෙන ඉවරලා ඔයගලන්ට සුපිරි ඇම්ප් එකක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට අපි දැන් මේක එකක් ඔයගලන්ට පෙන්නනවා හදලි වල කොහොමද මේකේ ශබ්දය මොන වගේ කෝල්ටි එකක්ද තියෙන්නේ කියලා. ඉතින් අපිට මේකට අවශ්‍ය කරනවා මේ වගේ තව කනෙක්ටර්ස් ටිකක් අවශ්‍ය කරනවා. පොඩි ස්විච් එකක් අපි භාවිත කරනවා. ඊට අමතරව 10K වොල්යුම් කන්ට්‍රෝල් එකක් मोनो वॉल्यूम कंट्रोल ऐप आवाज़ करना मुकदमे का मोनो एम्पलीफायर का और अंडर मेरे स्टीरियो करेगा नो ना मेरे वाके तवा एम्पलीफायर PCB मॉड्यूल ऐप करेगा योर वेला मेरे का स्टीरियो विधियाँ डा बाविता कराना पुलवा इतामत कुड़ा इधर का सुपरी शब्द या के ना सुपरी एम्प का कॉल अंडर निर्माण करेगा ना पुलवा हरे अभी टाइम बालमु मेरे कनेक्टर्स के संबंध करेगा ना मेरे का सिग्नल इन्हें का दिला कॉमोड मेरे क्रियाकारित्व मोनो वाके तब तक तीन और दिला ओवर अंडर पहले के लिए मात्रा හරි දැන් අපි මේකට අපිට අවශ්‍ය කරන දේවල් ටික අපි පාස් කරගෙන තියෙන්නේ ඔයාලට පේන ඇති කනෙක්ට් එකක් මේ තියෙන්නේ මියුට් එකට අපි සම්බන්ධ කරපු ස්විච් එක මියුට් ස්විච් එක ඊට අමතරව මේ තියෙන්නේ සිග්නල් ඉන් කරන සිග්නල් ඉන් එක අපි මේකට 10K වොලියුම් එකක් හරහා RCA ෆීමේල් එකකින් 10K වොලියුම් එකට සම්බන්ධ කරලා 10K වොලියුම් එකේ තමයි කලින්ම ඇම්ප්ලිෆයර් එකට සිග්නල් ඉන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා පවර් ඉන් කරන පවර් ඉන් ලයින් එක. ඊපස්සේ අපි මෙතන අවුට්පුට් එකට අපි වයර්ලෙස් සම්බන්ධ කරලා මේ වගේ කොකඩයිල් ක්ලිප් දෙකකට මේක සම්බන්ධ කරලා තියෙනවා. මොකද අපිට ඕගලන්ට මේ වීඩියෝ එක පෙන්වන්න පහසු නිසා. ඊට අමතරව දෙයක් කියන්න ඕන ඕගලන් මේකෙන් සාමාන්‍ය ස්ටීරියෝ වගේ ඇම්ප්ලිෆයර් එකක් නිර්මාණය කරනවා නම් ඕගලන්ගේ අවශ්‍යතාවය පරිදි පොඩි ෆෑන් එකකුත් දාන්න අමතක කරන්න එපා. මොකද එතකොට මේකේ ආරක්ෂාවට වඩාත් හොඳයි. අපි දැන් බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අපි ඒක ඒ සඳහා භාවිතා කරනවා අපි ගාව තියෙන පරණ ස්පීකර් එකක් මෙන්න මේක ඓම්ස් 6 වොට් 150ක සබ්වූෆර් ස්පීකර් එකක්. ඉතින් අපි මේක තමයි දැනට අපේ මේක චෙක් කරන්න අපි භාවිතා කරන ස්පීකර් එක. අපි පවර් දෙන්නේ අපි නිර්මාණය කරගත්තු බෙන්ච් ටොප් පවර් සප්ලයි එකෙන්. ඔයගලන්ට මේක නිර්මාණය කරගන්න හැටි දැනගන්න ඕන නම් මෙතන දකුණු අත පැත්තේ ඉහළින් අපි ඒකේ වීඩියෝ එකේ link එක දාන්නම්. ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයගලන්ටත් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු අපි අපේ TPA
තිස්සේකයි දහට ඇම්පිෆයගේ සෞන්ස් කොහොමද කියලා අපි අපේ ඇම්පිෆයගෙන් අවුට්පුට් එක ස්පීරට් සම්බන්ධ කරලා තියෙනවා ඒ වගේම පවර් ඉන් කරලා තියෙනවා ඇම්ප් එකට සිග්නල් ඉන් කරලා තියෙනවා අපි දැන් බලමු මේ අපේ බෙන්ච් ටොප් එකෙන් 4.5ට වඩා වැඩි වෝල්ටේජ් ආවද දීලා මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අපි දැන් වෝල්ට් 6ක් දීලා තියෙනවා අපි දැන් බලමු සිග්නල් එකක් දීලා කොහොමද මේකේ ශබ්දය කියලා විසි හතරට නිකම් වැඩි කරගමු වැඩි කරලා බලමු කොහොමද ශබ්දේ වෙනස කියලා හරි දැන් 24ක් දීලා තියෙන්නේ අපි දැන් පවර් වීඩියෝ එක අපි ඔයගලන්ට ගෙනාවේ සුපිරි සද්දයක් තියෙන සුපිරි ඇම්ප් එකක් ආයි පාරක් ඔයගලන්ට කියනවා ඉතින් වෙනස බලන්න ඔයගලනොත් කියලා එකක් හදලා බලන්න කොහමද ඇම්ප්ලිෆයර් එකේ තියෙන ක්වොලිටි එක කියලා ඉතින් අපි ගෙනාවු වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා වීඩියෝ එක අවසන් වෙනකම් බලාගෙන හිටපු ඔයගලන් සියලුම දෙනාටම බොහොම ස්තුතියි කියන ගමන් නැවතත් හමු වෙමු ස්මාර්ට් වීඩියෝ එකකින්